මිලිකට නෙමෙයි නැලවිලා තියෙන බලංගා මෙයාගේ අතුල් හදවත නැලවිලා අන්තිමට අම්මගිලා ජනේල වහලා මේ මෙයාට අම්මා ඩෝරින් ඒකවත් කරගන්න බෑනේ කියන එක මිලිකට නැලවලා ඒ ගී තිබුණේ ඔය උඩල්ලේ ෆයිස්ටිකින් කොලේජ් එකට යන පාරේ පාර අයිනක එතකොට ඉස්සරහා කාමරේ ඉඳන් තමයි හිබඩ්ඩි සානායකයන් ගීත ලියන ගීත හරි සාහිත්‍ය කරන එක යදෙත් ඉතින් අර එතන ඉස්තරා ජනේලේ අරපුවාම අර අර පාර දිගේ හැමෙලෙම දකින්නේ අර ඉස්කෝලවල වලට යන ළමයි ගුරුවරියෝ ගුරුවරු ඒක තමයි හැමදාම උදේට දැක්කන දර්ශනය ඉතින් ඔය අතරේදී බොහොම මේ මේ ඇහැට ප්‍රිය උපදවන ගුරුවරියක් හැමදාම උදේට ඔය පාරේ යන යනකොට ඉතින් අර මම අර හැමදාම කියන අර රචකයා කියන්නේ රචකයාගේ බෝඩ් ගොඩාක් හැංගවිලා තියෙන ශෘංගාරය. හරි. එතන අර ඒක රොමෑන්ස් කියලා කියන්නත් බෑ. ඒ ශෘංගාරත් කැටිකොටනේ රොමෑන්ස් එක හැදේ. ඉතින් ඒවම දන්නේ මේ වඩිසාලාකරක ශෘංගාරාත්මක බැලුවද නැත්නම් සුන්දරාත්මක බැලුවද කියන එක. අපි ලමු දෙකම බැලුවයි කියලා. මේ ඒ කොමාරයාට මේ මේක හුඟක් හිතට වැදිලා තියෙනවා. ඉතින් මෙයා මේ ගුරුවරියව බලන්නම හැමදාම උදේට ওই වෙලාවටම ඔතන වාඩි වෙලා තියෙනවා. ඔතන වාඩි වෙලා මේ ජනේලේ අරගෙන ඉඳලා තියෙනවා. ඒතර ගුරුවරියගේ යන ලාලිත්‍ය, යාගේ සුන්දරත්වය තමයි මෙයාට ඔය මේ මිනිකත නලවලා යනවා වගේ හැඟීමක් මෙයාට ඇදලා නැත්නම් මිනිකත නෙමෙයි නැලවිලා තියෙන බලංගා මෙයාගේ අතුල් හදවත නැලවිලා තියෙනවා. ඒක මෙයාගේ සුංගාරත්වය මට නම් දකින්න මම පහු කාලෙක ඔකත් දෙන කෙනෙක් මට දැක්කේ මෙයාගේ සුංගාරත්වය නැලවිලයි කියලා. නමුත් මෙයා ඒක පාවිච්චි කරා මේකත නලවා නලවනවා කියන්නේ ඒකටම. මොන මේකතම නලවනවා කියන්නේ ඒක හරිය හරි ගැඹුරු අර්ථයක් ඇතන. ඒ සුන්දරත්වය හරි පුදුම විදිහට කැටිකට තියෙනවා ඒ වචනේ ඇතුළේ. ඉතින් මෙයාට මම හිතන්නේ දැන් පෞද්ගලිකව මමත් බොහොම කැමති ගීතයක් වචන මාලාව ගත්තාම ඒ සුන්දරත්වය කොහොමද ගත්තේ කියන එක හිතා ගන්න බෑ. මම අහන කොටත් කියන්නේ එහෙම එනවා ඇඟට. හරි ලස්සන දෙයක් දැක්කාම එනවා. ඉතින් මෙයාගේ මේ බොහොම මේ දැඩි බැඳීමක් තිබිලා තියෙනවා මේ රූපෙත්. දැන් එයා ඔක මේ අහු කාලෙක බොහොම රහස් උපද අපි තෝ ගෙයක් ගත්තම සැමියා බීරිඳ දරුවන් නම් පොඩි කියලා අපි හිතමු. නමුත් ඉතින් තමන්ට නිදහසේ කරන්න බැරි දේවල් රහසෙන් හරි කරනවා. ඒ වගේ දෙයක්. ඉතින් විශේෂයෙන් රචක විශේෂයෙන් කලාකාරයන්ගේ හිත්වල මේ බොහෝ දේවල් තියෙනවා. බොහෝ දේවල්ට ආසයි, බොහෝ දේවල්ට ප්‍රියයි, බොහෝ දේවල් පස්සේ යනවා. ඒක නතර කරන්න බෑ. එතකොට තමයි නියම කලාකාරයෙක් වෙන්නේ එතකොට. ඉතින් මෙයාත් ඒ වගේම තමයි මෙයාත් ඔකට ටිකක් වහ වැටලා තියෙනවා. ඒ සුන්දරත්වයට වහ වැටලා තියෙනවා. මම හිතන්නේ මේ සුන්දරත්වය ප්‍රේම කරන්න ඇති. හරි තමාට පුදුම විදිහට බැඳෙන්න ඇති. ඉතින් ඒකින්ද එයා මොනවා නැසත් අර වෙලාවටම ගිහින් අතන වාඩි වෙලා ජනේලේ අරගෙන බලාගෙන ඉන්න බලාගෙන ඉන්නවා. ඒ බලානේදි මට ඇවිල්ලා තියෙන ඔය හැම අදහස් මාලාවල් තමයි ඔබට කැටිකොට තියෙන ඔය ගීතේ නම් ප්‍රශ්නයන්ට නලා දෙන්නේ. ඕක අපේ අම්මා මේ මේ නෝට් කරා. ඉතින් එතකොට නෝට් කරන් ඉන්නකොට ඔබ දකිනවා මේ මෙයා හරි වෙලාව ඒ වෙලාවටම මේ මෙතන වාඩි වෙනවා. මේ වෙලාවටම ජනේලේ අරගෙන බලන් ඉන්නවා මෙයාගේ දියා කියලා. ඉතින් ඔහමද දවස් කීපයක් ගියාට පස්සේ මේ මට කිව්ව කතාවක් අන්තිමට අම්මා ගිහලා ජනේල වහලා. හරි. හැබැයි ඒතර සිද්ධ වෙලා ඉන්න ඉවරයි. ඉතින් ඔබ තමයි ඇත්තම ඔක ඇත්ත පසුබිම. පහු කාලෙකදී ඔක අපිට මේ අම්මා ඉස්සරහත් ඔබ එයා කියනවා. අර හිනාවට කියනවා. ඉතින් අපි සහෝදර සහෝදරියත් එක්ක ඉන්නකොට කියනවා මේ මේ දෙයක් කළා. ඔය එක අම්මා පටන් ගන්නවා කියන්නේ. තවත් අපි ඉතින් කියලා මේ මෙයාට අම්මා දෝරෙන් ඒකවත් කරගන්න බෑනේ කියන එක අපි ආයෙත් කියනවා. හරි. මොකක් කරත් ඒක වෙලා මෙතන ඉතරද කියලා. ඒක නම් අම්මා දෝරෙන් මෙහෙම වැඩ කරගන්න බෑනේ. ඕලු නෙළුම් මැනෙක මල් පිපිදී